දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 351 වෙනි ටෙලිවැකිය. දැන් මේ දිනවල අප ලියමින් ඉන්නේ අර ඇමරිකානු ඩොලර් බිලියන 91ක මහා ණය උගුලකට අපව හසු වීමට හේතු වූ කාරණා කියලා ඔබ දන්නවා. රටක් ලෙස බංකලොත් කියලා ප්‍රකාශයට පත් කිරීමට බලපෑ සැබෑ හේතු නේද? ඒව ගැන තමයි අපි ලියමින් හිටියේ. නමුත් එක දිගට මේ මාතෘකාව අවසන් කරගන්න බැරි වෙමින් තිබෙනවා. මේ අතරමැද්දේ එන මාතෘකා අතහැරලා යන්නත් බෑනේ නේද? දැන් ඊයේ මුළු පාර්ලිමේන්තුවම උණුසුම් කළ පුවත වුණේ අර වතු කරේ නිවසක් කඩා දැමීමේ සිද්ධිය නේද? නිවසක් නෙවෙයි. ඒක මේ ඇත්තම කිව්වොත් තහඩු කිහිපයක අට්ටාලයක්. හොඳේ ඕවා තමයි වතු කරේ ජනතාවගේ නිවාස. හරිය? දැන් මේ මුල ඉඳලා පිළිවෙලකට බලාගෙනමුකෝ මේ කතාව. හින්දි චිත්‍රපටයක් වගේ. එනේ හින්දි නෙමෙයි වැරදුනා. මේ දකුණු ඉන්දිය දෙමළ චිත්‍රපටයක් වගේ නේද? අවු කණ්ණාඩි දාගත්ත නළුවෝ එමටයි නේද? තර්ජන එමටයි. නිකන් අර රජනිකාන්ත්ලත් නළුවද කියලාත් හිතුණා. පායේ සමහර වීඩියෝ දැකපුවම නේද? දැන් මේ සිද්ධියට පාදක වෙන කතාවට පෙර ඔය වතුකරේ ජනතාවගේ සැබෑ ජීවිතය අරන් බලමු. ඇත්ත ජීවිතය හොඳේ ඇත්ත ජීවිතය. එතකොට ඔබට තේරෙයි මේ කඳුකරේ දේශපාලනඥින්ගේ අවස්ථාවාදී නින්දිත මජර දේශපාලනය. හොඳේ ඉන්දිය වතුකර දෙමළ ජනතාව මෙරටට පැමිණෙන්නේ වසර 200කට විතර ඉස්සෙල්ලා. හරිද? ඇත්තටම මේ පැමිණෙන කියන වචනයට වඩා නිවැරදි වෙන්නේ අරන් ඇවිත් කියන වචනය නේද? අරගෙන ආවා කියන වචනේ. ඒ අරන් ආවෙත් අර්ධ වහලුන් ලෙස. හරිද? සෙමි ස්ලේවරිස්ලා හැටියට. මේ අය දකුණු ඉන්දිය දෙමළ ජනතාව. මේ ජනතාව ගැන අන්තිමටම සංගණනයක් කරලා තියෙන්නේ 2012 විතර. ඒ සංගණනයට අනුව ඉන්දියානු දෙමළ ජනගහනය 108,000ක්. දැන් මේක අවුරුදු 11ක් විතර ගිහිල්ලානේ. මේ ගාන මීට බොහෝ වැඩි වෙන්න ඕනේ. හොඳේ අපේ රටේ සමස්ත ජනගහණයෙන් මේ ඉන්දියානු දෙමළ ජනගහනය අරගත්තොත් ඒ පිරිස 108ක් විතර වෙනවා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. හොඳේ දැන් ඇවිල්ලා නෙවෙයි ගෙනල්ලා අවුරුදු 200යිනේ නේද? සමහර දේශපාලන කින් 200 සමරන්න හැදුවා මහා ඉහලින්. හරිද? ඇත්තටම සමරන්න 200ක් නැහැ. දේශපාලනඥයන්ට ඉතින් මොකෝ ආයි මේ ලැජ්ජා බය තියෙන එකක් ඇයි නේද? ඕනෙම කුණ්ඩවාලයක් සමරන්නට මාර ආසයිනේ. මේ අහිංසක මිනිස්සුන්ව ඉන්දියාවේ ඉඳලා සුද්ධෝ අරන් ආවේ තේ ගස් හිටවන්ට, ගස් වලට සාත්තු කරන්ට සහ පසුව තේ දළු කඩන්ට. එදා අර්ධ වහලුන් ලෙස මේ ජනතාවට හිමි වුණේ අර කරත්ත අදින හරකුන්ට හිමි සැලකිල්ලම තමයි. හරිය? කරත් අදින හරකුන්ට තනකොළයි පුන්නක්කුයි හරක්ගාලයි අයිති වෙනවා. හොඳේ එපමණමයි ලැබෙන්නේ නේද? මේ දෙමළ ජනතාවටත් සුද්දගේ කාලයේ ඉඳලා ලැබුණේ පහත් සැලකිලි. අදත් ඔය වතු ජනතාවගෙන් 60%කටත් වැඩියෙන් ඉන්නේ ඇත්තම කිව්වොත් ලයින් කාමරවල. පවුල් 3-4 ජීවත් වෙන්නේ එකම ලයින් කාමරේ. වහල තහඩු. අම්මගේ තාත්තගේ කාමරය පොඩි පරණ රෙදි කෑල්ලකින් වෙන් කරලා තමයි පවුල ජීවත් වෙන්නේ. එදා සුද්දගේ කාලේ මේ මිනිස්සුන්ට ලැබුණේ මැලේරියා උනට දුන්න අර මේ ක්වීනින් පෙති විතරයි. ඒ මැරෙන්නේ නැතුව තියාගන්න. හොඳේ අධ්‍යාපනයේ සෞඛ්‍ය පෝෂදායි ආහාර ඒවා එදත් හීන අදත් හීන. හොඳේ අදත් හීන. මේ බොහෝ වතුකම්කරුවන්ට අදත් ස්ථීර නිවාස නෑ. නිසි සෞඛ්‍ය පහසුකම් නෑ. නිසි අධ්‍යාපනයක් නෑ. අඩුම ගානේ රුපියල් 1000ක වැටුප. ඈ ඒකත් හීනයක් වුණානේ නේද? විශ්‍රාම වැටුප් නෑ. අර උන්දලට පහේදී හම්බෙනවනේ විශ්‍රාම වැටුප නේද? උප්පැන්නේ එක අයිතිය තියෙනවා හොඳ වෙලාවට. හරිද? ඒක දුන්නෙත් ඇයි දන්නවද? ඒ දුන්නේ ඡන්ද අයිතිය දී ගන්න ඕන නිසා. හරිද? කාලයක් ඔය එක අයිතියක්වත් තිබුණේ නෑ. ඡන්ද අයිතිය තමයි ඉතින් දැන් ලොකුම චාන්ස් එක. ඈ ඒකෙන් තමයි ඔය දෙමළ නායකින් රජවරුන් වෙන්නේ. ඒ උන්දලා රජ වෙලා රජවරුන් තනන්නේ රජ සැප විඳින්නේ. හොඳේ ගෙම්බෝ වගේ ඒ පක්ෂෙන් මේ පක්ෂයට පණිමින් මැති ඇමතිකම් ගනිමින් උන්දලා රජ සැප විඳින්නේ ඔය වතුකරේ අහිංසක දෙමළ ජනතාවගේ නොදැනුවත් ඡන්ද අයිතිය නිසයි. හරි වචනය නොදැනුවත් ඡන්ද අයිතිය නිසයි.
තේකූඩයත් මට්ටම් කෝටුවත් ඉනේ බඳින පොහොර උරයත් අරගෙන කිලෝමීටර 10 12 මල්ලත් කරේ තියාගෙන රටට ඩොලර් ගේන මේ මිනිස්සුන්ට හොඳේ අවුරුදු 200ක් පුරා 200 දාමුකෝ පැත්තකට 75ක් පුරා මොනවද දුන්නේ මේ මහ පම්පෝරි කයිවාරු දේශපාලන බබ්බු බබ්බුම තමයි නේද දුන්නේ මොනවද කියලා කියහල්ලකු බලන්න පුළුවන් නම් ඈ මේ තේවතු කම්කරුවන් ඔය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල විතරක් නෙවෙයි ගාල්ල මාතර කෑගල්ල රත්නපුර මහනුවර කලුතර ඒ දිස්ත්‍රික්කවල ජීවත් වෙනවා මන්ද පෝෂණේ වැඩිම මේ වතුවල අදත් මේ ජනතාව ඇත්තටම ගෙවන්නේ අර්ධ වහල් ජීවිතයක් හොඳේ දවසේ පඩිය තාම රුපියල් 600යි වැඩට ගියොත් විතරයි පඩි හරිය පවුල් 3-4ක් දින නිවසක් කැඩුවා කියලා නේද ජීවන් තොණ්ඩමන්ට පණ ඇවිල්ලා වඩි වේල්ට පණ ඇවිල්ලා මනෝට පණ ඇවිල්ලා ඈ දිගම්බරල්ලට මාර විදිහට දුක හිතිලා ඈ ඒ වැඩෙත් වැරදි හරිද අර පොඩි උන් අඩන්දි අර තහඩු ටික ගලෝපු එක ඒක ලැජ්ජාසහගතයි හරිද ප්‍රශ්නේ තියෙන්නේ මේ මහ දෙමළ නායකින්ගෙන් අහන්න ඕනේ වැදගත්ම ප්‍රශ්නේ ඈ මේවටද නිවාස කියන්නේ කියලා ඔහෙලගේ ගෙවල් එක්ක ගත්තාම මේවටයි නිවාස කියන්නේ ඈ අපට අහන්න ඕනේ ප්‍රශ්නේ ඒකයි තමුන්ලා ඒ පක්ෂයේ රජ වෙනකොටත් රජවරුන් මේ පක්ෂයේ රජ වෙනකොටත් රජවරුන් ඈ ඇමතිකම් හම්බෙ වෙනවමයි එතකොට මේ ජනතාවගේ ඡන්දය අරන් එන ඔය දෙමළ නායකින් නිසා සිංහල පාලකින් කී පාරක් රජ වුණාද අප්පා නේද රජුන් තනන්නේ ඒගොල්ලෝ කියලා කිව්වනේ දැන් ඔක්කොම රජවරුන් මොනවද මේ මිනිස්සුන්ට දුන්නේ ඔහෙලා හිතන් ඉන්න නිවාස මේවනම් ඈ ඔය මොන අධිකාරිද නියෝජ්‍ය අධිකාරිද මන් දන්නේ නැ නේද උන් දගිනුත් අහන්න තියෙන්නේ මේවා කඩන්ට තරම් ගෙවල් දානේ ඈ මෙච්චරයි ඔය පාර්ලිමේන්තුවේදී ඊයේ බොරුවට මරාගත්ත බෝඩ් අරන් මැරෙන්න හැදුව ඈ අවුරුදු 200න් අවුරුදු 75ක් අරන් බලන්ට ඔහෙලා මොනවද මේ වතුකම් කරුවන්ගේ ජීවිතවලට කලේ කියලා ඈ ඇත්තරම අපිටත් අහන්ටත් ලැජ්ජයි කියන්ටත් ලැජ්ජයි කියලා මතක් කරමින් වතුකම්කරු ජනතාවගෙන් ඉල්ලන්නේ ඔය තේදළු මට්ටම් කෝටුව තියෙනවා නේද තේදළු මට්ටම් කරන කෝටුව ආන් ඒ කෝටුව අරන් මේ හොර නඩේ සුර සැප විඳින එක මේ පාර ඔය මට්ටම් කෝටුවෙන් මට්ටම් කළ යුතු බව ඔබ තේරුම් ගත යුතුමයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා